අපි කවුරුත් දන්නවා මේ ඡන්දෙ තියන්න නියමිතව තිබුණේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ. හැබැයි ඇමතිවරයාගේ බලතල අනුව අවුරුද්දක් කල් දැන්. ඒතකොට මේ අවුරුද්ද කල් දාපු අවුරුද්ද නිමා වෙනවා මාර්තු මාසේ 20ට. ඒතකොට ඊට කලින් අනිවාර්යයෙන්ම මැතිවරණේ පවත්වන්න ඕන. ඒක තමයි රටේ නීතිය. ව්‍යවස්ථාව නීතිය ඒක. ඉතින් එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිගටම උත්සාහ කරමින් යනවා මේ ඡන්දෙ දිනක වළක්වන්න. ඒතකොට අපි අපිට පැහැදිලි එයා දිගටම මේකට කිව්ව හේතුව බවටපත් උනේ ඡන්දෙ තියන්න සල්ලි නැහැ කියලා. නමුත් අපිට ඉතා පැහැදිලි ප්‍රශ්නේ තියෙන දර නෙවෙයි ඒගොල්ලන්ට මේ නැත්තේ සල්ලි නෙවෙයි නැත්තේ ඡන්ද. ඒ සමේ ඡන්ද නැති නිසා ඒගොල්ලන්ට ඒගොල්ලෝ සල්ලි නැහැ කියන එකක් පෙන්නලා ඡන්ද කල් දාන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒකට නීති රීති පැත්තක දාලා ව්‍යවස්ථාවට පටහැනිව ගිහිල්ලා මැතිවරණ කටයුතු වල බාධා කරන ආකාරයෙන් තමයි ඇසරමින් තියෙන්නේ. මුලින්ම ඒගොල්ලෝ උත්සාහ කරා මැතිවරණය ප්‍රකාශයට පත් කරන එක වළක්වන්න. ඒකට කොමිසමට කිසියම් බලපෑම් කරමින් හිටියා. නමුත් මැතිවරණය ප්‍රකාශයට පත් කරන කොමිසමට සිද්ධ වුණ අන්තිම උදේ. ඊට පස්සේ අප බාර ගන්න සහ නාම යෝජනා බාර ගන්න දිනියම කළා. ඊට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරා අප බාර ගන්න එක වළක්වන්න. ඒ නිසා ජනාධිපතිවරයා පහුගිය ජනවාරි මාසේ 10 වෙනිදා පහුගිය 10 වෙනිදා සම්පූර්ණයෙන්ම ඇමති මණ්ඩලෙත් නොමග යවලා ඇමති මණ්ඩලයට කරුණ ඉදිරිපත් කරලා අප බාර ගන්න එක වළක්වීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා දිසාපතිවරුන්ට චක්‍රලේඛයක් පවා නිකුත් කළා. පස්සේ ඒක ඒගොල්ලන්ට අකුල ගන්න සිද්ධ වුණා. ඒ නිසා අප ගන්න එක වළක්වන්න තිබිච්ච උත්සාහය පෙරදුණා. ඊට පස්සේ උත්සාහ කරා නාම යෝජනාවල දින ප්‍රකාශ කරන එක වළක්වන්න. ටික කරගන්න බැරි වුණා. දැන් දින ප්‍රකාශ වෙලා තියෙනවා අපේ ඡන්දෙට මාර්තු මාසේ 9 කියන එක. ඊට පස්සේ විවිධ උත්සාහයන් දරුවා අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ 50ක් සම්මත කරලා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ වියදම් සීමා කිරීම සම්බන්ධ නීතියක් ගෙනාවා. ඒතර ඒකනුත් උත්සාහ කරේ ඒ නීතිය ගෙනාවට පස්සේ ඒ නීතිය බලාත්ම කරගන්නකම් ඡන්දෙ කල් දාගන්න. මොත් නැතිවුණු කොමිසම ඡන්දෙන් දේශපාලන පක්ෂවල ලේකම්වරු එකතු වෙලා එකඟතාවයක් හදාගෙන ඒ අලුත් නීතියත් මේ ඡන්දෙට එකතු කරගත්තා. ඒක බලාත්ම කරගත්තා. දැන් අලුතෙන් ගත්තොත් එම දෙය ප්‍රදාපෝස්තරක් මේ ඒගොල්ලෝ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය ආයතනවලට තමන්ගේ කටු සඳහා ණයට වැඩ කරන්න එපා කියලා. ණය පදනමින් වැඩ කරන්න එපා කියලා. ඉතින් අපි කවුරුත් දන්නවා අපේ රටේ ගොඩාක් රාජ්‍ය ආයතන ණය පදනමින් වැඩ කරනවා. අපේ රටේ ඉදිකිරීම ගොඩාක් කරන්නේ ණයට. පස්සේ තමයි සල්ලි ගෙවන්නේ. තව ගොඩාක් කටුතු එහෙම කරනවා. මේ වෙලාවේ මේ ණය පදනමින් වැඩ කරන්න එපා කියලා කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. එකක් ආණ්ඩුව මැතිවරණ කොමිසමට මුදල් දෙන එක සීමා කරමින් ඉන්නවා. එතකොට ඒකේ වැඩ කටයුතු පසුව සල්ලි දීම අරමුණු කරගෙන කරන එක වළක්වන්න තමයි මේ උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසා මේක අපි දකින්නේ තාමත්ම නරක ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයක්. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා ලෙස කිසිම අයිතියක් නැහැ. මෙතරම් දේවල් කරමින් කුමන්ත්‍රණ කරමින් මේ ඡන්දෙ වළක්වන්න මැදිහත් වෙනවා. ඇත්තටම ਉਹ කිසිම විලැජ්ජාවක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථා නීතිති මායිම් නොකර ඔහුගේ මේ පුද්ගලික හැඟීමක් වෙනුවෙන් ඔහු මුණ පාන පුද්ගලික අසිරුතාවයක් වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ පරාජය වසන් කර ගැනීම සඳහා තමයි මේ පළාත් පාලන මැතිවරණය වළක්වන්න උත්සාහ කරමින් ඉන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ඡන්දය වළක්වන්න මොන උත්සාහයක් දරුවත් අපි අනිවාර්යයෙන්ම මේ ඡන්දය දිනා ගන්න ඕන. මේ ඡන්දය තියෙන්න ඕන. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි යවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි යවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.